එතකොට මම ඕගොල්ලෝ කරන කතාව නම් අන්තිම මාතෘකාව තමයි ඒමයිඩ. ඔව් එතකොට ඒමයිඩ හරි ලේසි. ඒමයිඩ වල ප්‍රතික්‍රියාවක දෙකයි තියෙන්නේ. හරි. එතකොට ඒමයිඩ කියනවා දෙකයි මතක් වෙනවා. එකක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියාව අනිත් එක ලිතියම ලෝහ හයිඩ්‍රේට් සමග ඔක්සිජන්. හරි. දැන් අපි බලමු මුල් ප්‍රතික්‍රියාව කොහොමද. ඒමයිඩ කියන්නේ මේ වගේ සංයෝග. සිලබුන් O NH2 හරි මේ වගේ තමයි ඒමයිඩ කියන්නේ. तो मैं वही कहना भी सोडियम हाइड्रोक्साइड मेंबर सॉरी मुझे डेमोट में नहीं मैं ये वाले कहने देगा तुम्हें रेडी रेडी बताइए अनु तो नहीं मांदने भी दिला මේ ආකාරයේ ඵලයක් තමයි ඇති වෙන්නේ. හරිද? එතකොට මෙහිදී ඇමෝනියා හටෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන මේ කාබොක්සිලික් අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මාධ්‍යයක් නේ. මේක මෙතන ඉන්නවා තින්නේ. එහෙනම් මේක තවදුරටත් ප්‍රතික්‍රියා කරලා ලවණය බවට පත් වෙනවා නේ. උගල හැමදෙස්සෙම බලන ලීන පළවල ජල විච්ඡේදනය කරන ලීන පළවල කාබොක්සිලික් අම්ලයක් තියෙනවා. සහ ඒ මාධ්‍යයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා. එතකොට එහෙම තියෙන්න බෑ. කාබොක්සිලික් අම්ලයක් තියෙන්න බෑ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙන මාධ්‍යක. ඒක අනිවාර්යයෙන්ම ලවණයේ බවට ප්‍රතික්‍රියා කරනවා නේ. හරි. එතකොට තමයි ඇමෝනියා පිට වෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රතික්‍රියාව. දෙවෙනි එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඔක්සිහරණය. ඉතින් මේක නියම කරා. දෙවෙනි ප්‍රතික්‍රියාවේදී නිදියම ලැබෙන හැඩර් සම්පූර්ණයි. අපි බලමු එහිදී මොකද වෙන්නේ කියලා. ඉතින් වෙන්නේ ප්‍රාථමික ඇමිනියක් බවට ඔක්සිහරණය වෙන එක තමයි වෙන්නේ. එතකොට अवसान එතකොට ඔයාලට තමයි ඔක්සිජන් අඩු කාබන් රසායනය අවසන් වෙන්නේ. දැන් ඕගොල්ලොන්ට පුළුවන් ඕනම ඔක්සිජන් අඩංගු කාබන් රසායනයෙන් ආශ්‍රිතව සෑදෙන ඕනම ප්‍රශ්නෙකට උත්තර දෙන්න. හරි. ඔක්සිජන් අඩංගු කාබනික රසායනයේ සියලු සිද්ධාන්ත කරුණු අවසන් කරලා තියෙනවා ඕගොල්ලෝ නම් කියලා මල්ලෙන. එතකොට දැන් අපි බලන්න ඕනේ අපි ගණන් කරන දේවල් වලින් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්ද කියලා. ඔය විභාගයට යන්න කලින් ප්‍රශ්න කරලා පුරුදු වෙන්න ඕනේ. එතන මම ඔන්නේ චූටි පරිවර්තනය දැන් කියලා දෙන්න කොහොමද මේ පරිවර්තනය කරන්නේ කියලා. හරි. එතකොට දැන් මේ සංයෝගයේ කාබන් 3යි මේක සංයෝගයේ කාබන් 6යි. එතන මම කිව්වා කාබන් ඩබල් කරගන්න ක්‍රම තියෙන්නේ එක්කෝ රිනාඩයක් සම්බන්ධ කරගන්න පුළුවන් නැත්නම් අපිට පුළුවන් ස්වයං සංගණනකින් යන්න.
සහ මේ OD කියන එක නේ මේ D කියන එක මම D කියන කතාව කියලා දුන්නේ නැහැ මම මෙතනදී D කියන කතාව කියලා දෙන්නම් D කියන්නේ H හයිඩ්‍රජන් වල සමස්ථානිකය හයිඩ්‍රජන් වල සමස්ථානිකය D කියන්නේ ඩියුටීරියම් ඊට පස්සේ මම කොහොමද මේ වර්ණතන කරන්නේ කියලා ඊට පස්සේ මම මේ වර්ණතන කරන්නේ මට දෙනවා මේ ලේසියම් කරනවා ලේසියම් කරනවා තමයි ග්‍රීන් ආඩ් එක හදා ගන්න ඕනේ එහෙනම් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතනේ මම ග්‍රීන් ආඩ් එක මේ මේ ග්‍රීන් ආඩ් එක තමයි මේ ඇල්ඩිහයිඩ් සම්බන්ධව තියෙන්නේ කීටෝන සම්බන්ධව තියෙන්නේ එතකොට එහෙනම් අප බලමු මේ කොහොමද කරන්නේ කියලා මම මුලින්ම කීටෝනේ හදාගෙන ඉන්න ग्रीन मित्र එන්නේ මට මෙන්න මේ වගේ සංයෝගයක් CH3 CH O MgBr CH3 මොකද මේ එකට තමයි මේ කැර සම්බන්ධ වෙන්නේ නේද මෙතන නම් මෙතන රින මෙතන රින මෙතන දාන නේ ප්‍රමාණය රින දාන එක තෝර දැන් මම ඒක කියලා දීලා තියෙනවා ඊතරස් আদি ද්‍රව්‍ය දීලා තියෙනවා. එතකොට මොකද මේ පරිවර්තන සිදු කරන්නේ? හරි. අක් බලමු. දැන් තෘතීක ඇල්කොහොලයක් ඇවිල්ලා තියෙන්නේ. නේද? එතකොට ඒ තෘතීක ඇල්කොහොල කාණ්ඩ දෙක මොනවද? C2H5 C2H5. කාණ්ඩ දෙක තමයි සමුද්‍රය තියෙන්නේ. එහෙනම් මේ බෙන්සීන් වලයට අදාළව තව කාබන් එකක් උත් සමුද්‍රය දෙනවා සහ C2H5 C2H5 සමුද්‍රය තියෙනවා. එතකොට කොහොමද මේක සිදු කරන්නේ කියලා බලමු. එතකොට මම ඔයාලට කිව්වා තෘතීක ඇල්කොහොලයක් ලබා ගන්න නම් මේ සාමාන්‍යයෙන් අපි තෘතීක ඇල්කොහොලයක් ලබා ගන්නෙ එක්කෝ
අම්ල ක්ලෝරයිඩ් එකට බ්‍රිනාඩ් එකක් දාලා නැත්තම් කාබොක්සිලික් සෝ සමාන නැත්තම් ඉස්ටර් එකට බ්‍රිනාඩ් ප්‍රතිකාරකය දා යමුකල තමයි අපිට සුදුකේ අරගෙන එකපාරම ලබා ගන්න පුළුවන් වෙන්නේ අප බලමු දැන් මේ පරිවර්තනය කොහොමද කරන්නේ කියලා ද්‍රවයේ පරිවර්තනයේ මෙන්න මීට කලින් පියවර ගැන හිතුවොත් මේකට කලින් පියවර අපි හිතුවොත් මේ වගේ පියවරක් නේද CH5 CO හරි සීරියල් මේක හදා ගන්න පුළුවන් නැති දේ තමයි වයිස්තෝනි B ඔප්ෂන් හරි ඔනෝකට අපි මෙන්න මේ ග්‍රිනාඩ් එක ගන්නවා C2H5 MgBr දෙක දාලා යනවා කියන්නේ ඔන්න ඔය ආකාරයට ඔය ග්‍රිනාඩ් එක දැම්මොත් ඒ කියන්නේ C2H5 MgBr කියන ග්‍රිනාඩ් එක දැම්මොත් මෙන්න මේ කියන අම්ල හෙලයිඩ් එකට අම්ල හෙලයිඩ් අවු අපිට මේක ලැබෙනවා නේද එහෙනම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ග්‍රිනාඩ් එක හදාගන්න ඕන මුලින්ම මේ C2H5 MgBr ගැන ඊට පස්සේ අපි හදාගන්න ඕන මෙන්න මේ අම්ල හෙලයිඩ් හරි ඒතරම එකක් අම්ල ක්ලෝරයිඩ් එක පිට ආකාර තමයි හැදෙන්නේ හරි අප බලමුදල කොහොමද එක මුලින්ම බලමු මේකට AlCl3 සහ CH3Cl එකතු කරාම එතකොට ලැබෙනවා තමයි බෙන්සීන් එහෙම ගන්න හරි මොකද ලේසියි කොහොමද අපි ලැබෙනවා වගේ මම බෙන්සීන් එක මෙන්න මෙයා ගන්න හදන්නේ හරි එතකොට මේක මෙයා කරොත් අපි CH3 ගන්න කොහොමද අසර කරා එතකොට අපිට පුළුවන් නේද H+KMnO4 දාලා C=OH චෙක් කරගන්න. එහෙනම් තෝ ඉසි ඩබල් ඔච් එකද ඉතමු PBr3 තරබින වෙන වෙනනේ අම්ල හෙලයිඩ් හරි හරි දැන් අපි ඔබ හදාගන්න ඕන ඊට පස්සේ හදාගන්න දෙන්නේ ග්‍රිනාඩ් ප්‍රතිකරණ C2H5 MgBr ගේ ග්‍රිනාඩ් එක හදාගන්න විතර C2H5 OH දිනවා C2H5OH දීලා දෙනවා එහෙනම් ඒකට PBr3 ගන්න මේ PBr3 කියන එක බලන්න බලන්න PCl3 වගේ තමයි වෙනසකට කියන්නේ Br සම්බන්ධ වෙන වෙන්නේ Er මෙතන ගමු බලමු මැග්නීසියම් වේලීතද මැග්නීසියම් වේලි කීත දාලා අපිට පුළුවන් ග්‍රිනාඩ් ප්‍රතිකාරයක් හදාගන්න. එතකොට මේ සාදාගත් ග්‍රිනාඩ් ප්‍රතිකාරකය තමයි මම මෙතනට යෙදුවේ ප්‍රතික්‍රියා සිදු කිරීමට. හරි. උදාහරණ ඔය ආකාරයට ප්‍රතික්‍රියා සිදු කරන්න පුළුවන් අම්ල හෙලයිඩ් එකක් කරා නැත්තම් අම්ල එතකොට ඔන්න ඔය ආකාරයට මේ ප්‍රතික්‍රියා සිදු කරගන්න පුළුවන් අම්ල හෙලයිඩ් එකක් කරා. ඒ කියන්නේ C6H5 COBr එකක් කරා නේද? මේක නිකන් අම්ල ක්ලෝරයිඩ් එකක් වගේ අම්ල බ්‍රෝමයිඩ් එකක් අතරම તો મે આમલ બ્રોમાઇડ હે રહા મે કરે મમ મે પરિવર્તન મે આય કરનો એસ્ટર એક હા ઓ બળું એ મે કરન કો હોદ કે એસ્ટર હા ઓ ઓ બળું કો હોદ મે એસ્ટર એક હા કરન કે તો વેનેસ કટ તીન એક પીવર ક વેનેસ આય તીન હરુ એ મે પીવર એ વેનેસ ઉતાય તીન તો આપ મે મડ બોલા મેદને મેમે એસ્ટર એક હા કરા
C2H5OH සහ සාන්ද්‍ර H2SO4 දානවානේ. ඒතර ඉගෙන දෙක දාලා මට පුළුවන් S3ක් හදාගන්න. එහෙනම් මේ S3 නේද හැදේ? හරි. එතකොට මේ S3ට එතර මේ ලැබෙන ස්ටරේට මේ මං කියන ග්‍රීනර් ප්‍රතිකාරකයේ දුව අපිට පුළුවන් නැවත ආකාරයට මේ සංයෝගය වලම ගන්න. මෙතන ඉස්පස් ස්ටර. හරි එතන මං කියලා දුන්නේ ඔබ සිදු කරන ආකාර දෙකක්. හරි ඔවුනාගේ මල්ලේ අපි කියලා බලන්නේ 2014 ඒ ලෙවල් ප්‍රශ්න පිළිබඳව ඕගොල්ලෝ කොලින් ඉන්නේ තියෙන ඔබලා මොකද වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ සංයෝගය තියෙනවා සහ ඒ සංයෝගේ කාබන් එකක් තියෙනවා කාබන් දෙකක් තියෙනවා සහ බෙන්සීන් මලක් තියෙනවා. මේ සංයෝගේ බෙන්සීන් මල දෙකයි කාබන් හතරයි. එහෙනම් ඔයාලා තේරෙන්න ඕනේ මේ සංයෝගෙම ඩබල් වෙලා තමයි මෙන්න මේ සංයෝගේ හැදලා තියෙන්නේ කියලා නේද? එහෙනම් අපි බලමු දීලා තියෙන දේ ප්‍රතිකාර මොනවද කියලා දීලා තියෙන. එතකොට දීලා තියෙන ප්‍රතිකාර කැමිලා මෙන්න මේව නේද? H2PT බෙරියම් සල්ෆේට් ක්විනෝනින් සෝඩියම් බෝරේට් ආදි වශයෙන් දීලා තියෙනවා. එතකොට යම් කිසි සංයෝගයක් ඩබල් කරගන්න දෙන ක්‍රම මොනවද? එකක් තමයි ස්වයං සංගරණය සහ ග්‍රිනර් ප්‍රතිකාරය. එතකොට බලමු මේක ස්වයං සංගරණය හරහා සිදු කරන්න පුළුවන් දෙයක්. ඊට අවශ්‍ය ප්‍රතිකාරක දීලාද කියලා බලමු නේද? බලමු දීලාද කියලා. ඒ සඳහා ප්‍රතිකාරක එකක්වත් දීලා නැහැ නේද? මොකද අපිට අනිවාර්යයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි KOH හරි ඕනේ. අපිට දීලා දෙන්නේ මධ්‍යසාරී KOH. හරි. එහෙනම් මේක ස්වයං සංගරණය සිදු කරන්න බෑ. ඊට පස්සේ බලමු ග්‍රිනර් ප්‍රතිකාරක හරහා සිදු කරන්න පුළුවන් දෙයක්. එතකොට බලන් ඉන්න අපිට තේරෙනවා ග්‍රිනර් ප්‍රතිකාරක සඳහා අවශ්‍ය ප්‍රතිකාරක දීලා නැහැ නේ. මොකද මැග්නීසියම් වේලිත දීලා නැහැ. එහෙනම් මේ මෙම ප්‍රතිපරිවර්තනය ඒ ආකාර දෙකටම සිදු කරන්න බෑ. එහෙනම් සිදු කරන්න පුළුවන් එකම ආකාරය මොකද්ද? ඒ ආකාරය අපිට මතක තියෙන්න ඕනේ. සංයෝගද එකතු කරන්න පුළුවන් අනිත් ආකාර දෙකටම බැන්න ඉතුරු වෙන අපිට එකම ඔප්ෂන් එක මොකද්ද? ඔව් ඒක ගැන කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට අපිට ඉතුරු වෙන එකම ඔප්ෂන් එක ලැබිලා මොකක්ද? ඒක තමයි. එතකොට අපිට ඉතුරු වෙන එකම ඔප්ෂන් එක ලැබිලා මොකක්ද? ඒ ඔප්ෂන් එකෙන් තමයි මේ පරිවර්තනය ගොඩ යන්න ඕන. වෙන කිසිම මොකුලක් දැනගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒක දැනගත්තේ නැති වෙනවා. ඒක තමයි. අම්ල ක්ලෝරයිඩ් වලදී ඉගෙන ගන්න ඔබල අම්ල ක්ලෝරයිඩ් වලින් ඉගෙන ගන්න ප්‍රතික්‍රියාවක් තමයි මේකට අදාළ වෙන්නේ. ඒ කියන්නේ එතකොට බලමු මොකක්ද අපිට ලැබෙන අන්තිම ඔප්ෂන් එක කියලා. අන්තිම ඔප්ෂන් එක තමයි අග්‍ර ස්ථයක අයනයකට සෝඩියම් දමවන ලවණය අපිට පුළුවන් නේද අම්ල ක්ලෝරයිඩ් එකට එකතු කරන්න. එහෙම එකතු කළා පුළුවන් නේද සංයෝග එකතු කරන්න. මතකද? අන්න ඒ ආකාරයට විතරයි මේ පරිවර්තන කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබලෝ යාම කර දැනගන්න ඕනේ. නැතුව මේ පරිවර්තන කරන්න බෑ. ග්‍රීනර් වලින් සහ සොයන සම්බන්ධනේ. හරි. ඔබ බලමු මොකද කරන්නේ. එතකොට එහෙනම් මේකේ එකතු වෙන්න ඕනේ එතකොට මේකයි මොන තේරෙන්න ඕනේ මේක එකතු වෙන්න ඕනේ. දැන් මෙතන ත්‍රිත්ව බන්ධනයක් තියෙන මේ ත්‍රිත්ව බන්ධනේ කලින් ත්‍රිත්ව බන්ධනයක විතර තියෙන්නේ නැත්තේ ඒ ත්‍රිත්ව බන්ධනය බේරියම් සල්ෆේට් ක්විනෝනින් දාලා තමයි ත්‍රිත්ව බන්ධනය ගන්න නැත්තේ. එහෙම තමයි මෙන්න තියෙන හිතනවා. හරි. ඔන්න ලවණිය
ඔන්න ඔය ලවණයයි මම මෙච්චරලා කිව්වේ මෙන්න මේ ලවණයයි ඒ කියන්නේ ඇල්කලිනියත් සමග තියෙන ලවණයයි සෝඩියම් ලවණය සහ මෙන්න මේ ඇල්කිල් හැලයිඩ් මෙන්න මේ දෙක එකතු කරාම නේද මේ දෙක එකතු කරාම නේද මේක ලැබෙන්නේ क्या सब है मैं क्या चलेगा ना मैं कौन सोनी है मैंने क्या हाँ ये तो कैसे आता हूँ कौन आ रहा है ना बाहर नहीं क्या इलान हटाएगा वाला ना मैं किंग अपने इलान हटाएगा वाला मैं करें हाँ तो कौन मैंने मैं वाके ही बैठा again alkyne වල තමයි H2SO4 HgSO4 දැම්මොත් H2SO4 HgSO4 දැම්මොත් මේ වගේ කීටෝන එකක් ලැබෙනවා නේද එහෙනම් මතක නැත්තම් ආයෙත් බලන්න මොකද මෙතනට OH ආසෙත් නෝ මෙතනට OH ආසෙත් නෝ මෙතන ඉතින් සෙට් කරනවා OH එක H එක අතර ඉවත් වීමක් සිදු වෙලා H2O නෝ කිව්වත් අතර මෙතන මේ මේ අගන කීටෝනේ නේද? ඒතර මොනින්ද කීටෝනේ? මේ අගන මත කරන්නේ. ඔබම කීටෝන ඇල්කොහොල් එක කරලා සෝඩියම් බෝරහයිඩ්‍රේට් දාලා ඔක්සිජන් ගන්නත් එතකොට දැන් මේ පරිවර්තන මොනවා ගන්නවද සිදු වෙන්නේ. ඒතර මොලේ පරිවර්තනය කරද්දී බලන්න ඕනේ මොකරවත් තියෙන දියදෙන සංයෝග දෙක කියලා බලන්න ඕනේ. ඒතර කොහොමද රට හැදෙන්නේ කියලා බලන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඕනේ මේ ප්‍රතිකාරක මොනවද අපිට යන්න දින දින පාත් එක මොකද්ද මේ පරිවර්තනේ. ඒ සඳහා බලන්න ප්‍රතිකාරක මොනවද කියලා නේද? මොනවද දියදෙන ප්‍රතිකාරක ගැන හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ. ඊළඟට කතා කරන්න තියෙන විශේෂ අවුරුද්දක් ගැන. විශේෂ අවුරුද්දක් කියුවේ ඇයි මම විශේෂ අවුරුද්දක් කියලා කියන්නේ මේකට. එක හේතුව තමයි මම ඊළඟට ලියුවේ මෙන්න මේ අවුරුද්ද තමයි 2016. ඒතර මටත් මේ ප්‍රශ්නේ ආව උඹලට වගේම දැන් මටත් ওই ප්‍රශ්නේ ආවා ඒ කාලේ. සහ මේක තමයි ඕගොනික් වල ටිකක් හිතන්න දීපු පරිවර්තන. හිතන්නේ කියන්නේ චුට්ටක් අමාරුයි සහ පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද මේක අපිට කෙලින්ම උගන්නන්න නැහැ. මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙනවා කියන එක. අපිට ඒක හිතන්න තමයි ගන්න වෙන්නේ. හරි. එතකොට මේ සංයෝග දෙක දිහා බලුවොත් මේ සංයෝගයේ බෙන්සීන් වලයක් සහ කාබන් දෙකක් මේ සංයෝගයේ බෙන්සීන් වලයක් කාබන් දෙකක් කාබන් බෙන්සීන් වලයක් සහ කාබන් ඒ කියන්නේ මේ සංයෝග වල දෙගොල්ල වීමක් තමයි මෙතන සිද්ධ වෙලා තින්නේ. එතකොට ඕන තේරුම් ගන්න ඕනේ මෙන්න මේ එකයි මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක තමයි ඕන ওই දෙක තමයි එකතු වෙලා තියෙන්නේ. ওই දෙක තමයි එකතු වෙලා තියෙන්නේ. එතකොට ওই දෙක එකතු කරන තමයි යන්නේ. එතකොට අපි ඔන්න ඔය දෙකේ එකතු කරන්න උත්සාහ කරමු. ඒතර මේකෙන් හරි වෙනස් වෙන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් ග්‍රිනාඩ් දෙන්නේ මැග්නීසියම් වෙලීතර කියලා නේද? දැන් මෙතන දීලා තියෙන්නේ
C2H5MGBR කියන්නේ පොඩි වෙනසක් තියෙනවා නැත්ද? හරි. හරිය බලමු මොකද මේ කරන්න කියන්නේ. අපිට තේරෙන්න ඕනේ මෙන්න මේ කීටෝන නේද මේ මේක සම්බන්ධ වුණාට පස්සේ OH එකලා තියෙනවා. මේ කීටෝන එකේ තියෙන ඩබල් බොන්ඩ් එක තමයි OH එකලා තියෙන්නේ. එහෙනම් අපිට එක සංයෝගයක් නම් හැදිලම තියෙනවා. මේක තමයි එක සංයෝගය. එහෙනම් මේක හැදිලා තියෙන්න ඕන. ඔව්. එහෙනම් මේක හැදිලා තියෙන්න ඕනේ මේ වගේ සංයෝග දෙකකින් කියලා පොඩ්ඩක් හිතන්න ඕනේ නේද? එක සංයෝගයක් තමයි මෙන්න මේ කීටෝනේ නේ. මේ මේක ඇල්ලගෙන කීටෝනේ. CH3 ඔන්න ඔය කීටෝනේට මෙන්න මේ ග්‍රිනාඩ් එක ඇටැක් කරන තරම් මේක හැදලා තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ සංයෝගය හැදිලා තියෙන්නේ මේ සංයෝගය හැදිලා තියෙන්නේ මෙන්න මේ කීටෝනයට මෙන්න මේ අමුතු ග්‍රිනාඩ් එකක් නේ මේ ග්‍රිනාඩ් එක සමනේ වැඩි ගණන් නැහැ හැබැයි ඒ ග්‍රිනාඩ් එක මොකද කරන්නේ ග්‍රිනාඩ් එක කරන්නේ යම්කිසි සංයෝගයක් නියුක්ලියර් ෆයිල් එකක් කරන එක නේද එතකොට ඔන්න පේනවනේ මෙන්න මේ ග්‍රිනාඩ් එක මෙන්න මේක නියුක්ලියර් ෆයිල් එකක් කරනවා දැන් නේද මෙන්න මේ මේ කැල් දැන් නියුක්ලියර් ෆයිල් එකක් කරලා තියෙන්නේ මේක නියුක්ලියර් ෆයිල් එකක් කරලා තියෙන්නේ මෙයා කරන්නේ ඔන්න ඔය කාගල නියුක්ලියර් ෆයිල් එකක් කරලා තියෙනවා එතකොට ඒ නියුක්ලියර් ෆයිල් එක පුළුවන් මේ දරා කාබන්න පහර දෙන්න මේක හැදෙන්නේ නේ මොකද විනාඩු දෙකක් කරන්නේ නියුක්ලියර් ෆයිල් එකක් කරන්න එක එහෙනම්ගේ වැරද්දක් නැහැ කිසිම ඔව් ඒක තමයි උතර දෙන අමාරු පාට් එක දැන් ඉන්නවා නේද දැන් අපි බලන්න කොහොමද මේක කරන්නේ මේක දීලා තියෙනවා මෙන්න මේක හදාගන්න කොහොමද කියලා බලමු ප්‍රේක ගන්න මුලින්ම කරන්න ඕනේ මොකද මේක අල්කලිනියක් කරගෙන ඉඳලා හරිනේ අම්මල මොලිම ඇල්කොහොල් එක ගන්නත්තා ඇල්කොහොල් එක ගන්න සෝඩියම් බෝරෝ නයිට්‍රේට් කොහෙද මම බෝරෝ එක ඔය ඇල්කීනේ මොන කොට කරා කොට මම මෙන්න මේක හදාගෙන ආවට තමයි මේ ආවේ. මේ කිව්වේ මම මුලින්ම කරේ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දාලා ඇල්කොහොලේ බලපත් කරගත්තා. මේ කීටෝනේ කීට ඊට පස්සේ මම ඇල්කොහොලේ ඇල්කීනේ බලපත් කරා. මේ සාහවෙච්චස බෝදාරවත් කරලා ඊට පස්සේ මම මේ ඇල්කීනේට BR කාණ දෙකක් සම්බන්ධ කරගත්තා. BR2 දාලා ඊට පස්සේ මම ඒ ඇල්කීන් හැලයිඩ් ඇල්කයිඩ් බලපත් කරා. මන්දසාරී කෝච් දාලා රත් කරගන්න නේද? එතකොට මම දැන්
තියෙන ප්‍රශ්න මම ඔතන නම් කිසි ගැටලුවක් නැහැ හරි. දැන් මට තියෙන ප්‍රශ්නේ කොහොමද මෙතනින් මේක ග්‍රීන් හාඩ් එකක් කරන්න කියලා. ඔව්. ඕගොල්ලෝ හොඳට මතකයි නම් ඕගොල්ලෝ ඇල්කිල් හේලයිඩ් වල ග්‍රීන් හාඩ් ප්‍රතිකාරකය යටතේ ඉගෙනගත්ත ප්‍රතික්‍රියා ටික. ඔව්. දැන් ඇල්කිල් හේලයිඩ් වල ඉගෙනගත්ත ග්‍රීන් හාඩ් ආශ්‍රිත ප්‍රතික්‍රියා ටික මතක නැත්තම් මම චුට්ටක් මතක් කරනවා මෙතන. හරි. එතකොට අපි ගමු CH3MgBr කියන ග්‍රීන් හාඩ් ප්‍රතිකාරකය. හරි. එතකොට මෙහිදී මේකේ මෙතන ඍණ එතන දාන්න. හරි. එතකොට මුලින්ම අපි ඉගෙන ගන්න ජලයේ සමග ඍණ. හරි. ජලයේනේ. අතරමයි ජලය කියන්නේ මොකද්ද? ජලය කියන්නේ H+ සහ OH- කියන එක නේද? H+ නුයි OH- වි කියන එක තමයි ජලය කියලා කියන්නේ. එහෙනම් දැන් දණ්ඩලිනේ එකතු කරන්න තියෙන්නේ. එතකොට මෙයා H+ එක තන OH- කරේ. එතකොට මේ දෙක එකතු කරහම වෙන්නේ නේද? වෙන්නේ CH3 එකට එකතු කරන්න ඕන 4H+ එක. එතකොට CH4 වෙනවා. මේව එකතු කරාම වෙන්නේ CH 3 එකට H+ එකට CH4 වෙනවා සහ OH- එක MgBr එකට එකතු වෙනවා නේද? ඒතර එන්නේ MgBr OH කියන එක නේද? ඔන්න ගන්න. හරි. ත්‍රිපය බලනතර ඉගෙන ගත්තේ ජලයේ සමග ග්‍රීනාර් ප්‍රතික්‍රියා කරන විදිහ. ප්‍රවාහය රක්ස්තල් ගානේ ඇති බොත් කොහොමද ප්‍රතික්‍රියා ගන්න කියලා බලන්න. එතකොට දණ්ඩින දාගෙන ඉන්නවනේ මොළින්ම. එතකොට මෙයා ත්‍රින මෙයා දන. එතකොට අග්‍රස්තල් ගානේ වල අපි මතක නම් ඔයගොල්ලන්ට අපි කියනවා අග්‍රස්තල් ගානේ වල H එක දන සහ කාබන් මෙතන ඉන්නේ නේ. ඔව් H එක දන සහ කාබන් ඉන්නේ. එතකොට දණ්ඩින ආයෙ එකතු කරලා බලන්න. तो दानलेने का तो करना मुकाद देने में C H minus न्यूक्लियोफिलिक C H three का टा में तरह H plus का संबंध है ना तो ये यानो C H four है देना वा सह में तरह में ती है ना न्यूक्लियोफिलिक कोड से करी C H three C triple bond C minus की ना कोड से टा में M G B R का संबंध है ना में यहाँ कारण टा ग्रीन आर पति कार्य क्या कहते हैं ना C minus M G B R और नौ का तमाई दिदास දාසේ ප්‍රශ්නෙක අපි අහලා තිබ්බේ නේද? ତୋର ଏଇଟା ଗୋଟେ ସି ଚେଞ୍ଜି ବିଆର ଏଟା ଗ୍ରିନାର ପ୍ରତିକାରକ ଆ ଆମୋନିଆ ସହ ପ୍ରତିକ୍ରିୟା କରନ କହୁନ କିନି। ଏକେତ ଆର ବଗେମ ତମାଇ ଦେ ମେତନ ରିନା ମେତନ ଦନ ଆମୋନିଆ ଏକ ମେହେମ ଗାଣ୍ଡ ପୁଳୁବନ୍ନେ ଆମୋନିଆ କିନେ ଗାବେ ମେହେମ ନେଦେ ଏନ ଏନ ଏଚ 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 ନେ ମେ ଏକେ ଏଚ ଏକକ මේ කේච් එකක් ධන විදිහට ගන්න පුළුවන්. අනිත් ඒවා ඍණ විදිහට මේ අනිත් කැන්ඩේ ඍණ විදිහට ගන්න පුළුවන්. එතකොට එහෙම ගත්තොත් එකතු කරලා බලන අතර මොකද වෙන්නේ කියලා. එතකොට මේ CH3 කියන CH3- එකට මෙතන H එකක් සම්බන්ධ වෙනවා. ඒ අනුව CH4 හදෙනවා. ධන මේ NH2- කියන එකට මේ MgBr එක සම්බන්ධ වෙනවා. නේද? ඍණේ Mg NH2 स्वभाव CH3 මේ ඍණ කැලලට මේ H+ කියන ධන එක එකතු කරාම ඉන්නේ CH4 ධන මෙතන එතකොට CH3O කියන කැලල ඍණ MgBr කියන කැලල ධන නේ නම් මේ ධන කැලලයි මෙතන මේ එන ඍණ කැලල එකතු කරා. එතකොට එන්නේ CH3O MgBr නේ. හරි. अब बल मुका वे ग्रीन हाँ कबूसल कमे दूर मन खेल की दंड दाने दाने मल्ल तर सी एच क्या
GBR කැලතන මෙතන CH3CO හරි කියන කැලල OO- OH එතකොට මෙතන ආම්ලික වෙන්නේ මෙයාන H+ එහෙනම් මෙතන ප්ලස් එක මෙතන මයිනස් එක නේ එතකොට මෙන්න මේ කාණ්ඩය මයිනස් කාණ්ඩය එතකොට H+ එක තමයි ධන කාණ්ඩය මේ පොසිටිව් කාණ්ඩය කියන්නේ ධන කාණ්ඩය මෙතන මෙන්න මේ CH3- කියන එක තමයි ඍණ කාණ්ඩය මෙතන MgBr කියන එක තමයි ධන කාණ්ඩය. එතකොට මේ ධන කාණ්ඩ ටික එකතු කරන්න තියෙන්නේ. හරි හරිම ලේසි. එතකොට CH3- එකයි H+ එකයි එකතු කළා මම ලිව CH4. හරි. ඊට පස්සේ මේ CH3CO- කියන එකට මේ MgBr කියන එක එකතු කළා. ग्रीन आर्ट प्रतिकारक प्रतिक्रिया अलगिल अटते हर इतकोट आम्ल के संयोग ग्रीन आर्ट प्रतिकारक दहता प्रतिक्रिया हर इतना सवाल अभी आम्ल के अभी परिवर्तन आम्ल के संयोग अभी मनस्कार अभी विनो इतना आम्ल के संयोग क्यों मनोवाद आम्ल के अच्छा संयोग क्यूवे एक जल अमोनिया कार्बोक्सिलिक अम्ल अल्कोहल सह दुबल आम्ल के लक्षण तीन मे अग्रस्त अलकाइन वागे मैं मे सेट टिकट मैं मे की क्यू संयोग टिकट ग्रीनर प्रतिकार के दान प्रतिक्रिया कर මේ සංයෝග ග්‍රීන් ආර්ට් ප්‍රතිකාරකයත් එක්කනේ. ඒ ප්‍රතික්‍රියා ටිකට අදාළ ප්‍රතික්‍රියා තමයි උතලින් ඉන්නේ. ওই ප්‍රතික්‍රියාව ගැන වැඩි කතා කරන්නේ නැහැ. ඒකේ අවුල. අවුල නැtei කියන්න බෑ සිලබස් එකේ. මේක තියෙනවා. අපි ටීචර් එකේ තියෙනවා ටීචර්ස් ගයිඩ් එකේ. ඉතින් අපි මේ ගැන වැඩි කතා කරන්න නිසා අපි වැඩි යෙදෙන්නේ නැහැ මේක ඒකෙන් ගැන ගැටලු පිළිබඳ. ඒකෝ මේකට දාන්න ඕනේ මෙන්න මේක. C2H5MgBr then C2H5MgBr then මම කොහොමද අරක හැදෙන්නේ ඔව් මම මේකට මෙන්න මේ හරිය පැහැදිලි කරන්න දැන් මෙහෙමයි දැන් මේක තියෙන්නේ अरे प्रतिक्रिया वे मैंने मेतन पहले इतकोट दीनाटे मेतन लगे काबाद मित्र मेतन अग्रस्थाई अग्रस्थाई विशेष वस्तव इतकोट मेतन मैया काबन ग्रीन मेतन इसे संबंध मम्मी करे प्रतिक्रिया पहले मेदे विभाग प्रश्न मैं बड़ी वरती मैंने हेमतन मित्र में सी हाई एच पहा सी हाई एच हाई तमती मित्र सी हाई एच हाई पहा सी हाई एच हाई तमती है निवर्ती कर
හැමතැනකම ලියදෙන C6H6 කියලා. නෝට් එකේ ඉන්නවනේ C6H5 කියලා. ඒතරම් උගල නිවැරදි කරගන්න ඒක.